තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ බුද්ධාය. අදත් අපි ඔබ සමග මේ සම්බන්ධ වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත තුලින්. මේ සොඳුරු නිවන් මඟ දහම් සාකච්ඡාව අපට සිදු කරගන්නට අප කෙරෙහි කරුණාවෙන් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා සිටිනවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. අප පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහනට අපි පිළිගන්නු. ඉතින් මේ සොඳුරු නිවන් මඟ සදහම් කතිකාවත ඔස්සේ අපි කතා කරමින් ඉන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන. අපි සතර සතිපට්ඨානය ගැන කතා කළා. ඒ වගේම සතර සම්මප්පදාන වීර්යය ගැන කතා කළා. ඒ වගේම දැන් අපි කතා කරමින් ඉන්නේ සතර ඍද්ධිපාද ගැන සන්නහස. එහෙමයි පින්නස්සම. එතකොට මේ අපි පසුගිය වැඩසටහනේදී අපි කතා කළා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා අන්තර්ගත සංයුක්ත නිකාය පහේ මහා වර්ගයේ ඒ ඍද්ධිපාද සංයුක්තය ඇසුරින් අපි කතා කරන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඉද්දීපාදවල තියෙන වැදගත්කම ගැන වදාළ දේශනා කිහිපයක්ම අපි එදා කතා කළා පින්නස් ස්වාමීන් වහන්සේ. ඒ වගේදී බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට මේ සසරණං වූ මෙතරින් එතරට යෑම පිණිස මේ සතර ඉද්දීපාද උපකාරී වෙනවා කියලා බහුල වශයෙන් වැඩිම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඉන්දිපාද යමෙක් වරද්දා ගත්තොත් එයා වරද්දා ගත්තේ මේ මනවින් දුක්ෂය කරන ආර්ය නිවන් මාර්ගය කියලා. යමෙක් මේ හරියට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ඉන්දිපාද වැඩුවා නම් ඒ හැමදෙනාම මේ ආරම්භ කරලා තියෙන්නේ ආරම්භලා තියෙන්නේ මේ දුක්ෂය කරන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ නිවන් මඟ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පෙන්වන ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න මතකයි බික්කු සූත්‍රය අරහන්ත සූත්‍රය ආදී වලදී විස්තර වුණා මේ අරහත්ත්වයට පත් වුණ යමෙක් මේ ලෝකේ ඒ ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රවෝ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තමන්ගේම අත්දැකීමක් කරගත්ත රහතන් වහන්සේ නමක් බිහි වෙන්නේ මේ සතර ඍද්ධිපාද ධර්ම මැනමින් වැඩීමේ. ඊළඟට දැන් බොහෝ දෙනෙක් මේ රහත් අරහත්ත්වයත් එක්ක මේ ඍද්ධි ප්‍රතිහාරය තිබිය යුතුයි කියලා හිතනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නම දකින්න බලාපොරොත්තු වෙන්නේ ඊදි ප්‍රතිහාරය තුළින් බොහෝ දෙනෙක්ගේ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම ඉදිපාදවල කොටසක් මේ ලෝකේ කවුරු හරි ශ්‍රමණේ බ්‍රාහ්මණෙක් උපදවා ගන්නවා නම් අතීතයේ අපි දන්නවා අපගේ ආර්ය මොග්ගල්ලාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ඉදි ප්‍රතිහාරය පාපු භික්ෂූන්ගෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේට ඊට පස්සේ අනිකුත් ශ්‍රාවකයන් කොටසක් දැන් මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අනිත් ශ්‍රාවකයන්ට සාපේක්ෂව ඉහෙලින්ම හිටියා ඉදි ප්‍රතිහාරේ බොහෝමයක් උපදවාගෙන. අනිත් සමහර ශ්‍රාවක රහතන් වහන්සේලා හිටියා කොටසක් ඉදි සම්පූර්ණ කරපු. ඒ සඳහාත් හේතුනේ මේ ඉදිපාද වැඩිමයි කියලා බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රවලදී පැහැදිලි කළා. ඒ වගේම අපිට අපි මේ බුදුරජාණන් වහන්සේ මේ සතර ඍද්ධිපාද ධර්මයන් මනාකොට වඩපු නිසා බහුල වශයෙන් පුරුදු පුහුණු කරපු නිසා මේ බුදුරජාණන් වහන්සේ අරහන් කියලා කියනවා සියල්ල අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියනවා කියලත් අපි සෞත්‍රයේදී ඉගෙන ගත්තා. එහෙමයි කෙනස. ඊට පස්සේ ඥාන කියලා සූත්‍රයක් අපිට පෙන්වන්න සාන්නන්සේ හම්බුණා. බුදුරජාණන් වහන්සේ මේ සම්බුද්ධත්වයට පෙරම බෝධිසත්වයන් වහන්සේ වශයෙන් වැඩෙද්දී මේ ඍද්ධිපාදයන් තේරුම් ගත්ත හැටි. ඡන්ද ඍද්ධිපාදය කියන්නේ මොකද්ද? ඡන්ද ඍද්ධිපාදය වැඩි යුතු එකක්. ඡන්ද ඍද්ධිපාදයෙන් මා විසින් වඩන ලදී කියලා අර ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙන ආකාරයට චක්කුන් උදපාදි බුදුරජාණන් වහන්සේ ධම්ම ඇස පහළුණා කියලා. ඊට පස්සේ ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි කියන මේ සියලු ආකාරයෙන්ම මේ පිළිබඳ පිරිසිඳ අවබෝධය ලබා ගත්තා. ඒ වගේම ඒ ඡන්ද වීරිය චිත්ත වීමංසා කියන ඍද්ධිපාදයන් වැඩි යුතු ධර්මයන් ඒ වැඩි යුතු ධර්මයන් මා වඩා අවසන් කළා කියන ප්‍රත්‍යක්ෂ ඥානෙ බුදුරජාන් වහන්සේ ඇති කරගත්තා කියලා ඒ දේශනාවේදී පින්වත් සන්නහස අපිට පැහැදිලි කරලා දුන්නා.
එතකොට පින්න ස්වාමීන් වහන්සේ මේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ පරිපූර්ණ අවබෝධයකින් යුක්ත විශිෂ්ට ඥානයකින් යුක්තවම හේතු සහිතවම ප්‍රාතිහාර්ය සහිතවම දේශනා කරන ධර්මයක් කියලා අපට හිත පහදවා ගන්න පුළුවන්. ඒක තැනකදී පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ වදාන්නවා මේක ඔබට මේ හිතේ සන්තෝෂය උපදව ගන්න ප්‍රීති ප්‍රමෝදය උපදව ගන්න අලංච පනව වික්කවේ තුට්ටි අලං අත්තමනතයි. මේක ඔබට සන්තෝෂයේ පිණිස ඔබට මේ සතුට පිණිස මේක මැදි කියන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි කියලා හිත පහදවාගෙන මේ බුද්ධ ශාසනේ ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්න ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරන්න අවවාදී පිළිපදින්න ඒ කාරණාවම ඇති කියලා කියනවා. එතකොට අපි මේ බුද්ධ දේශනාව ඔස්සේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තාම සරල ආකාරයට අපිට තේරුම් ගන්න පුළුවන් අපේ මව් භාෂාවෙන් අපිට මේ ධර්මයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපි උතුම් බුද්ධ දේශනා ඉසුරු කරගෙන පින්වත් ස්වාමීන් වහන්සේත් එක්කන් අපි තවදුරටත් මේ සතර ඍද්ධිපාද සංයුක්තේ ඒ උතුම් බුද්ධ දේශනා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ චේතිය කියලා සූත්‍රය ළඟට මොන ගෙහෙන්නේ මේ චේතිය සූත්‍රයේට නිදානේ මොනේ කුමක්ද මම හිතන්නේ බුදුරයන් වහන්සේ අර පිරිනවම් පාන ආසන්න සමයේ වෙච්ච සිදුවීමක් මුල් කරගෙනයි මේ දේශනාව ආය සංස්කාරය අතරින් කියවෙන්නේ. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව වැඩ සිටින දවසක භගතුන් වහන්සේ පිරිනවම් පාන්න මාස 3කට විතර කලින් ආය සංස්කාරය අතහැරපු දවස මේ විශාලා මහනුවරට පිණ්ඩපාතේ වැඩම කරලා හවස් වරුවේ දානේ පිණ්ඩපාතය යන්නේ නැතුව මේ වැඩ සිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කළා මේ චාපාල චෛත්‍ය ස්ථානයට යන්න වඩින්න කියලා. මේ පත්කඩිය කියන්නේ වාඩි වෙන ඇතිරිල්ල අරගෙන නිසීදෙන අරගෙන විශාලාවේ තිබ්බ මේ පූජනීය ස්ථානය. පූජනීය ස්ථානයක්. පූජනීය ස්ථාන ගොඩක් සඳහන් වෙනවා මෙතනදී. ඉතින් මේ එහෙමයි ස්වාමීන් භාගතුන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේත් වඩිනවා පිටිපස්සෙන්. භාගතුන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරා. චාපාල චෛත්‍ය ළඟදී භාගතුන් වහන්සේ වදාලා මේ ලස්සන මනරම් මේ විශාලා මහනුවර තියෙන මේ චෛත්‍ය ගැන කියනවා. මේ හරි ලස්සන පොරවරයක් කියන ලස්සන මිනිස්සුත් හිටපොනේ. ඔලිච්ච වී රජදරුවා හිටපු විශාලා මහනුවර ලස්සනයි. ඉස්ලාම්ගේ රමණීය ආනන්ද වේසාලි විශාලා මහනුවර ලස්සනයි රමණීයයි. රමණියන් උදේනං චේතියන් උදේන චෛත්‍යයත් ලස්සනයි කියනවා. රමණියන් ගෝතමකං චේතියන් ගෝතම කියන චෛත්‍යයත් හරි ලස්සනයි. ඊට පස්සේ කියනවා රමණිය සත්තම්බං චේතියන් සත්තම්බ කියන චෛත්‍යයත් ගොඩක් ලස්සනයි කියනවා. ආයි කියනවා රමණියන් බහුපුත්තං චේතියන් රමණියන් සාරං දදං චේතියන් බහුපුත්ත සාරං දද කියන මේ සියලු චෛත්‍ය ස්ථාන ලස්සනයි අලංකාරයි රමණියයි කියලා කියන්නේ. අවසාන කියන්නේ චාපාලං රමණීය චාපාලං චේතියා චාපාලං පුතන. එහෙමයි වැඩ ඉන්න තැන. එතනදි කියනවා මේ යස්ස කසචී ආනන්ද ඉමේ චරපෙන සන්නස. එතකොට අර බුදුරජාණන් වහන්සේලා එහෙම අර පරිසරයේ සුන්දරත්වය විඳව බවක් තියෙනවා නේ. ඒ සමග කෙලෙස් එක්කද වෙන්නේ නැතුව රාගයත් ඇති කරගන්න නැතුව උන්වහන්සේලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය විදින භාගිතුන් වහන්සේත් ඒ සුන්දරත්වය මෙතනදී පැහැදිලි කරන්නේ නේ. ඒකමයි මේ අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ සුන්දරත්වයේ පරිසර අලංකාරයේ ස්වභාව සෞන්දර්යය විස්තර කරලා භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ඍදිපාද ගැන. ඍදිපාද හොඳට දියුණු කළාම මේ ආයුෂ් කල්පේ ඉන්න පුළුවන් කියන එක. තමන් ජීවත් පරම ආයුෂ ඉන්න පුළුවන් ඊට වැඩි ඉන්නේ. ආයුෂ් කල්පේ කියලා දැන් කල්පේ කියන එක අපිට බුදු දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරයක් විස්තර වෙනවා. අර මේ කිලෝමීටර් 7ක් දීර්ඝ කිලෝමීටර් 7ක් උස පළල ගල් පර්වතයක් මේ අවුරුදු 100කට සැරයක් සෙනෙදු සේලයකින් පිරිමදිද්දී මේක යම් කාලයක් යනවා කිව්වා පොළොව මට්ටමටම ගෙවිලා යන. ඒත් කල්පේ කියන කාලේ ගෙවිලා ඉවර වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. ඉතින් එහෙම කල්පේ කියලා අපිට මේ ওই බුදුවරු පහළ වෙන්නේ කල්ප කාලාන්තරයකින් කියලා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට අපගේ ශාස්ත්‍රඥ වහන්සේත් දැන් පිරුවා කියලා අපිට දැනගන්න ලැබෙනවානේ. ඉතින් ඒ ආයුෂ් කල්පයේද මෙතන මේ ආයුෂ් කල්පය කියන්නේ මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ ආයුෂ් කල්පය නෙමෙයි මේ ඒ ඒ යුගයේ තියෙන පරම ආයුෂ මේ යුගයේ මිනිස්සු ජීවත් වෙන අවුරුදු 100ක් 120ක් ඒ ගානේ කියන්නේ.
දැන් මෛත්‍රී බුදුරන් වහන්සේ කාලේ අවුරුදු 80,000ක් පරම ආයුෂය. ඒතොර ඒ කාලවල තියෙන මේ ජීවත් වෙන ප්‍රමාණය. මේ එතනදි කියන්නේ 12000 කින් කාලේ තිබුණේ 100ක් 120ක් කියලා දේශනා කරනවා. බාගදීනා දේශනා කරන්නේ මේ සතර ඉරිදිපාද හොඳට දියුණු කළා නම් අවුරුදු 100ක් හෝ 120ක් ඊටත් වැඩි වුණ ඉන්න පුළුවන් කියලා මේ කියන්නේ. මේක කියන ලස්සන අපූර්ව වචන තියෙනවා මේ ඉරිදිපාද දියුණු කිරීම ගැන සමහරවිට. එහෙමයි. යස්සකස ඥානන්ද ඉමේ චත්තාරෝ ඉරිදිපාද. කවුරු හරි කෙනෙක් වෙනත් ආනන්ද මේ හතරක් වූ මේ ඉරිදිපාද භාවිතා බෞලී කතා. හොඳට පුරුදු කරලා දියුණු කරලා වඩලා තියෙනවා නම් ඒක තියෙන යානි කතා, වත්තු කතා, අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා කියන ඔය විදිහටම මේ මෛත්‍රී භාවනාවත් දිනු කරගත යුතුයි කියලා අර මෙත්තානි සංසූත්‍ර විස්තර වෙනවා නේද සන්. එහෙමයි. ඒ යානි කතා කියන එක අපි දන්න අහලා තියෙනවා මෛත්‍රී භාවනාවේ තියෙනවා යානාවක් වගේ. යානාවක කැමති විදිහට ඕන දුරකට යන්න පුළුවන් වගේ දිනු කරන ස්වභාවයක්. Taman හොඳට හුරුයි. වත්තු කතා කියන්නේ පිහිටලා ඉන්න තැන කියන එක. වස්තු විමාන වත්තු කියලා කියන්නේ ඒ වගේ. ඒ වස්තු පිහිටලා ඉන්න තැන අනුට්ඨිතා හොඳට පිහිටලා පරිචිත හොඳට ඒක හොඳට පරිචිතයි සම්දර සම්පූර්ණයි පුහුණු කරලා හොඳට පුහුණු කරලා හොඳට සුසම ආරද්ධා හොඳ හොඳින් ආරම්භලා ඉර්ධිපාද හතර සෝ ආකංකමානෝ ආනන්ද කප්පං වාතිට්ඨේය මේ එහෙම වඩාගත්තු කෙනෙකුට එතන තමයි කල්පය කියලා තියෙන්නේ ඒ කියන්නේ කල්පය කියන්නේ ඒ අවශ්‍ය කල්පය ගැන කප්පං වාතිට්ඨේය ඊට පස්සේ කියන කප්පව සේසංවා ඊටත් වැඩි වුණනම් ජීවත් වෙන්න පුළුවන් කියනවා. එහෙම කියන්නේ එහෙම කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට එහෙම පුළුවන් කියලා ඕලාරිකව ගොරෝසුව කියනවා. කියලා කියනවා තථාගතයන් වහන්සේ එහෙමයි කියනවා. දැන් තථාගතයන් වහන්සේ කෙලින්ම කිව්වේ නැහැ තමන් විශ්වන්ත කරලා දක්වලා නේද? පසුව කියනවා තථාගතස්සකෝ මේ ආනන්ද චත්තාරෝ ඉදිපාදා භාවිතා බෞලික. තථාගතයන් වහන්සේ භාගිතුන් වහන්සේ දේශනා කරන එකත් අර මාන්නෙන් තොරව වැඩ ඉන්න ශාස්ත්‍රඥ වහන්සේ නමක් විද්‍යාමාන වෙනවා ඒ කතාව තුළනේ ගන්න. දැන් මෙතනදි මේ කියන්නේ දැන් මේ විදිහට මේ භාගතුන් වහන්සේ දේශනා කරාම ආරාධනාවක් ලැබුණොත් භාගතුන් වහන්සේ වැඩ ඉන්න නිසා ඒක බුදුරණාහි භාගතුන් වහන්සේලගේ ධර්මතාවයක් කියලා. දැන් සම්බුද්ධ කෘත්‍ය අවසන් වෙලා පිරිනම් පාණ්ඩ සූදානම්. නමුත් ආරාධනාවක් ලැබුණොත් වැඩ ඉන්න තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. මෙතනදි මේ විදිහට භාගතුන් වහන්සේ මේ විදිහට හොඳ පැහැදිලි වචන වලින් කිව්වොත් කියන ආකංකමානෝ ආනන්ද තථාගතස කප්පං වාතිට්ඨේ කැමති නම් තථාගතයන් වහන්සේට මේ කල්පේ ආවිෂ්කල්ප මේ පරමාවශ අවුරුදු 100 120 ඉන්න පුළුවන් කියනවා කප්පවස්සේ සංවන්දි ඊටතෙදි ඉන්න පුළුවන් කියන ටිකක් හරි එතකොට කියනවා ඒවම්පිකෝ ආයස්මානන්ද භගවත ඕලාරික නිමිති මේ විදිහට භාගතුන් වහන්සේ ඕලාරික විදිහට කියන්නේ ගොරෝසි විදිහට මේම කියන්න මේ කෛරමානේ ඕලාරිකේ ඕබාසේ කෛරමානේ මෙහෙම පැහැදිලි කරන්න නාසක්කි පටි විජ්ජතුන් ඒ කියන්නේ මේ ඉල්ලීමක් කළේ නැහැ කියනවා ආරාධනාවක් කළේ නැහැ කියනවා ආනන්ද සාමණේර අතර හිතට ගියේ නැහැ මේ කියන වචන. ඒකට හේතුවක් තියෙනවා නේද? ඒ හේතුව තමයි මේක තියෙනවා මේ මොකද්ද හේතුව? න භගවන්තය මේකට හේතුව නෙමෙයි. න භගවන්තය යාචි භාගතුනාංශයට යාචනා කළේ ආයචනා කළේ නැහැ ආරාධනා කළේ නැහැ. තිට්ඨතු බන්තේ භගවා කප්පං භාගතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා මේ ආශි කල්ප වැඩ සිටින සේක්වා තිට්ඨතු සුගතව කප්පං සුගතයන් වහන්සේ මේ කල්පයක් ආශි කල්ප වැඩ සිටින සේක්වා මොනාටද බහු ජන හිතාය බහු ජන සුඛාය බොහෝ ජනයාට හිත සුව පිණිස ලෝකානුකම්පාය ලෝකට අනුකම්පාවෙන් අත්තා හිතාය සුඛාය දේව මනුස්සන මේ විදිහට තමයි භාගතුන් වහන්සේට එතකොට ආරාධනා කරන්නට ඕන බුදු කෙනෙක් පහළ වෙයිම එතකොට මේ බොහෝ ජනයාට සැපේ පිණිස සෝයේ පිණිස ලෝකානුකම්පාව පිණිස අර්ථේ හිත සුව පිණිසම පවතින කාරණාවක් නේ. ඉතින් එහෙම නොකලෙ මොකද කියන යථාතම් මාරේන පරිඋට්ඨිත චිත්ත මාරයා විසින් මාරයා හිත යට කරගෙන වහගෙන ඔච්චර සිහි අපි අහලා තියෙනවා තේරගතාවල තියෙනවා ආනන්ද මහරහතන් වහන්සේ වදාන බුදුරජාණන් වහන්සේට අවුරුදු 25ක් උපස්ථාන කළා කියන ඉතාම ගෞරවයෙන් රාගසිතක් ඉපදිච්ච බවක් දන්නේ නැහැ කියලා. එහෙමයි. දේශසිතක් ඉපදිච්ච බවක් දන්නේ නැහැ කියලා. මෝහසිතක් ඉපදිච්ච බවක් දන්නේ නැහැ කියන්නේ බුදු සිහිනුවණකින් වාසය කරපු ආනන්දයන් වහන්සේගේ සිතත් මේ ලෝකේ යදිපති භාවයෙන් පවත්වන මාර්යා විසින් ඒ වෙලාව යට කරගත්තා. ඒකට හේතු සාන්නහස මේ මාර්යා බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච අලුතම ඇවිල්ලා බුදුරජාන් වහන්සේට පිරිනමන පාන්න කියලා ආරාධනා කළා. ඔය දැන් මේ දේශනාව ඊළඟට අපි මුණගැහෙනවා මේ විස්තරේ. එහෙමයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සිහි
සිහිතිය සතිමන්තානං ගතිමන්තානං දිතිමන්තානං ආදි වශයෙන් උන්වහන්සේ ඒ තන එවගෙනුත් අග්‍ර භික්ෂුව බවට පත් වුණා ගෞතම බුද්ධ ශාසනය. බුදු භික්ෂුවකගේ සිතයි මේ මාරය යට කරන්නේ. එතකොට යාට කොච්චර බල සම්පන්න බවක් තියෙනවද කියලා අපිට මේ සත්‍යයන් හසු කරගන්නවද කියලා. එහෙමයි. ඉතින් ඒ අගතනතුරු අතර ඒ සතිමන්තානං කියන්නේ සිහිය තියෙන අතර අග්‍රයි. එතරම් අග්‍රව සිහිය පවත්වපු ආනන්ද සන්නහසෙට තමයි මේ වරය හිත වහගත්තේ. මම හිතන්නේ වහගිතුන් වහන්සේ අර මුලින් මේ ඒ පරිසර සුන්දරත්වය එහෙමත් මම හිතන්නේ මතක් කරන්නේ ඒ අර ආනන්ද ස්වාමීන් වහන්සේගේ මනස ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයට සැහැල්ලු ස්වභාවයට පත් කරලා ඒ කියන්නේ යථාර්ථයේ ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට සිහිනුවන උපදව ගන්න උපකාරයක් විදිහට නමුත් එතන පරිවෙනවා. ඔව් ඒ තැන පරිවෙනවා. මේ දේශනාවේ නෙමෙයි මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් කරන ස්වාමීන් වහන්සේ මේ දැන් මේ විදිහට භාගතුන් වහන්සේ ඒ තුන් වතාවක් මෙහෙම කියනවා. එහෙම. මේ කල්පයක් වැඩි ඉන්න පුළුවන් කියලා. මේ තුන් වතාව කියලත් ආනන්ද සනන්තර මේක සී උපදින්නේ නැහැ නේ මේ ආරාධනා කරන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාලා මේ ගිහිල්ලා එහෙනම් භාවනා කරගන්න කියලා වඩින්න කියලා කියනවා. ඊට පස්සේ ගිහිල්ලා අර මේ දැන් මේ දේශනාව සඳහන් වෙනවා මේ එතකොට ඒ අතරතුර මාරය ඇවිල්ලා ආරාධනා කරනවා. ඒ ඉස්සරේ සඳහන් වෙනවා. එතනදී මේ 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 භාගතුන් වහන්සේ ආය සංස්කාර අතහරියාම මේ පොළොව කම්පා වෙනවා. දෙව්බිර පැලෙනවා කියලා. එතන ඒ මේ මේ මහා කම්පණය නිසා ආනන්ද සාහනට දැන් අර කනට ඇවිච්ච වචන මතක් වෙනවා. ඇවිල්ලා මේ පොළොව කම්පා වුණේ ඇයිද කියලා අහනවා. ආදී භාගතුන් වහන්සේ ආය සංස්කාර අතහැරලා. එතකොට මේ ආරාධනා කරනවා. එතර කියනවා ප්‍රමාදයි. ඔබෙමයි වැරද්ද කියනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කරගත්තට තමන්ගේ තමයි වැරද්ද තමන්ගේ සිය පීටිය නැතිකම දැන් කියනවා මේ පළවෙනි වතාව නෙමෙයි සාන මෙතන ඒ මහා පරිමන සූත්‍රය සඳහන් වෙන 16 වෙනි පාර 16 වතාවක් මේ විදිහට භාගතුන් වහන්සේ විවිධ තැන්වලදී මේ කල්පයක් වැඩි ඉන්න පුළුවන් බව මේ ආවිෂ් කල්පය පරම ආවිෂ් අවුරුදු 120 ඊට වැඩි ඉන්න පුළුවන් බව වෙනත් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ කියලා තියෙනවා මේ හැම අවස්ථාවකදීම මේ ලෝකේ අධිපති බව අසකනනහසේ දේවකය මනස කියන ආයත මාධිපතින් ඔව් පාපි මාර්යා ආනන්ද සන්නන් සිත වහලා භගතුන් වහන්සේට වැඩිකල් වැඩ ඉන්න ඉඩ සැලැස්සුවේ නැහැ. ඉතින් මේ අවසනවතාවෙදි ඒ කියන්නේ යා කොච්චර ලොහ බැඳද කියන්නේ සන්නන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච අලුතත් ඇවිල්ලා පිරුණම් පානිල්ලුවා කියනවා. ඔය දැන් ඊළඟට මේක සඳහන් වෙන්නේ එහෙමයි. දැන් ඔන්න තියෙන සන්නන්ස දැන් ආනන්ද සන්නන් ඇවිදිට ගිහිල්ලා පැත්තකින් වාඩිලා භාවනා කරනවා. එතකොට ඔන්න අතකෝ මාරෝ පාපිමා යේන භගවා තේනුපසංක පයිතුමාරු භාගතුන් වහන්සේ ළඟට ආව ඇවිල්ලා භාගතුන් වහන්සේට කියනවා පරිනිබ්බාතු දානි බන්ති භගව භාගතුන් වහන්සේ පිරිනම් පානසේක්වා පරිනිබ්බාතු සුගතු සුගතයන් වහන්සේ පිරිනම් පානසේක්වා පරිනිබ්බාන කාලෝ දානි බන්ති භගවතු පරිනිබ්බාන කාලෝ දානි බන්ති භාගතුන් ස්වාමිනේ දැන් පිරිනම් පාන කාලයයි කියලා දැන් සොම්නන් සීපත් කරෙක් මෙන්න කියනවා භගවතු වාසිතාකෝ පනේතා බන්ති භගවතා වාචා භාගතුන වචනයක් තිබ්බා කියලා නැත්තාවහම් පාපින පරිනිබ්බායිසාමි මම පිරිනම් පාන්නේ නැහැ කියනවා මේ යාව මේ භික්ෂු මගේ වික්ෂු සංඝයා මේ වික්ෂු සංඝයා වික්ත විසරද විනීත ධර්මදර ධම්මානුදම් පටිපන්න වෙනකම් ඒ වගේම සාමීච පටිපන්න අනුධම්මචාරි ඒ විදිහට ධර්මයේ තුල මේ අපූර්ව විස්තර වෙනවා මේ පුහුණුව ගැන පුහුණුව ශ්‍රාවකයන්ගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කොමක්ද කියලා ඒක ඔය විදිහට කියන්නේ හේතුව සාන්නස් දැන් ඔය කලින් කියපු එක මතක් කරන්නේ බෝධිමූලයේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ගමන් මෙවිල්ලා ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ අනිත් ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් වළක්වන්න බැලුවා බැරි වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දසමාර සේනාවන් පරාජය කරලා අනුත්තර වූ සම්මා සම්බෝධිය සාක්ෂාත් කළා ඊට පස්සේ සාක්ෂාත් කළාට පස්සේ බෝධිමූලයේ ඉදින් මාරේ ඇවිල්ලා ආරාධනා කරන දැන් ඔබ වහන්සේගේ වැඩේ කරගත්තා වහන්සේ බණ කි කිය විදින්න ඕනේ දැන් පිරිනුවම් පාන්න කියලා අන්න ඒ වෙලාවේ තමයි පින්නසානස බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ මම පිරිනුවම් පාන්නේ මගේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියලා සිවණක් පෙරස මේ ධර්මයෙන් තුළ වික්ත විනීත විසරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න උපන්නාව පරවාදයෙන් යටපත් කරන මේ ධර්මයේ ඉස්මතු කරන පිරිසක් වෙනකම් මේ සිවණක් පෙරස මේ මුළුමහත් මේ ලෝකේම මේ ධර්මයෙන් පැතිරලා යනකම් එහෙමයි මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා කියපු එක තමයි මේ මාර්ය හැමතැනදී සිහිපත් කරනවා ඒකයි කියන්නේ වාසිතාකෝ බන්තේ භගවතා වාචා භාගතනද මෙහෙම කිව්වා කියලා කිව්වා කියනවා වික්ෂ සංඝයා මේ විදිහට මේ ඒ වික්ත ඒ වචන ටික තමයි වික්ත විනීත විසරද පත්ත යෝගක් කියම වික්තයි කියන්නේ හොඳට ධර්මයේ
තුළ මේ ව්‍යක්තය කියන්නේ හොඳට පුරුදු කරලා විනීත හික්මිලා විසරදයි යෝගක්‍රම කියන්නේ නිවනට පැමිණිලා බහුසුත බොහෝ ශ්‍රවණය කළ ධර්මයේ ධම්ම දරා ඒ ධර්මයේ දරාගෙන ධම්මානුදම් පටිපන්න ධර්ම ප්‍රතිපදාව ඉන්නවා සාමීච පටිපන්න ඒ වගේම විවිධ මතවාද නොකියා මේ භාගතුන් වහන්සේ වදාළ දෙයමයි රහතන් වහන්සේලා කියන්නේ එන තියෙනවා සාමිජි පටිපන්න අනුධම්මචාරිනෝ ධර්මයට අනුව ජීවිතය ගෙන සකං ආචරේකං උග්ගහෙත්තා සුවකීය ආචාරය භාගතුන් වහන්සේ ධර්මයේ ඉගෙනගෙන ආචික්කිස්සන්ති එතකොට කියනවා දේසිස්සන්ති දේශනා කරනවා පඤ්ඤපෙස්සන්ති පනවනවා පට්ඨපෙස්සන්ති පිහිටවනවා විවරිස්සන්ති විවරණය කරනවා විභජිස්සන්ති බෙදලා දක්වනවා උත්තානි කරිස්සන්ති උඩට අරගෙන බුද්ධ වචනේ පෙන්නනවා වික්ෂු සංගය උපන්නම් පරප්පවාදං සහ ධම්මයෙන් සුනිග්ගහිතං නිග්ගහ මේ නොඑක් වාදෙනවනේ විවිධයිගේ ඒ ඔක්කොම ධර්මානුකූලව නිග්‍රහ කරලා සප්පටිහාරියන් ධම්මං දේසිස්සන්ති ප්‍රාතිහාර්ය සහිතව ධර්මයේ ප්‍රකාශ කරනවා කවුද වික්ෂු සංගය සංගය ඉතින් ඒ විදිහට මාර්යා කියන වික්ෂු සංගය හැම වෙනකම් පිරවම් පන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියපු වචනේ සිහිපත් කරනවා වික්ෂුනි සංගයත් එහෙම වෙනකම් පිරවම් පන්නේ කියලා ඒ විතරක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ කියන උපාසක උපාසකයන් ඉන්න මේ බලාපොරොත්තු මේ විදිහට වෙන්න ඕන කියනවා ව්‍යක්ත විනීත විචාරද ඊට පස්සේ උපාසිකා පිරිසත් ඒ විදිහට වෙන්න ඕන කියනවා දැන් ඒක ඔක්කොම හරි කියනවා අවසාන තව එකක් කියනවා මේ දෙවි මිනිස් ලෝකේ පුරාවට මේ ධර්මයේ පැතිරිලා යාව දේව මිනිස්සේ සුප්පකාසිතම් මනුවෙන් ප්‍රකට වෙලා යනකම් ඔබ වහන්සේ පිරිනම් නැහැ කියලා කිව්වා කියලා ඒක තියෙනවා මේ වාසිතාකෝ බන්තේ භගවත වාචා නතාවා පාපි පරිනිබ්බයි සමීතංවම් පිරිවම් පාන්න යාව මේ ඉදම් බ්‍රහ්මචරිය මේ නිවන් මග ආරෂ්ඨංග මාර්ගයේ භාගතුන සිද්ධාගේ බුද්ධ ශාසනේ න ඉද්දංචේව භවිස්සති හොඳට සමෘද්ධිමත් වෙලා පීතංච විත්තාරිකම් බාහෝජඤ්ඤම් පුතු භූතං හොඳට පැතිරිලා යාව දේව මිනිස්සු දෙවි මිනිස් ලෝකේ සුප්පකාසිත හොඳට ප්‍රකාශ වෙන තාක් පිරිවම් පාන්න නැහැ කියලා කිව්වා කියනවා ඉතින් අහන නන්විදම් බන්තේ නන්විදම් බන්තේ භගවතෝ බ්‍රහ්මචරියන් දැන් භාගතුන් වහන්සේගේ බ්‍රහ්මචරිය මේ නිවන් මග ඉද්දංචේව පීතම හොඳට දැන් පැතිරිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්බුද්ධ කෘත්‍ය අවසන් කියලා මාර්යා මේ සිහි කරා. හරි සිහි කරා. අවුරුද්දෙන් 45ක් වැඩ ඉඳලා සම්බුද්ධ. එහෙමයි. සිහි කරලා ආයි කියන පරිණිබ්බාදු දානේ බන්තේ භගවතෝ. දැන් ඒක වෙලා තියෙන්නේ කියන එදා භාගතුන් වහන්සේ කියපේ එක මේ දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ මේ අවුරුදු 7ක් සම්බුද්ධත්වයේ තපත් වෙලා පස්සේ මේ හෙවණැල්ල වගේ ලොහු බැඳා කියනවා කිසිම අඩුපාඩුව බුදුරජාන් වහන්සේ යට කරන්න දකින්න හම්බුනේ නැහැ කියලා බෝධිසත්ව කාලේ සන බෝධිසත්ව කාලේ බුද්ධත්වයට පත් වෙලත් අවුරුදු 7ක් එහෙමයි සතේ මේ පස්සෙන් ආවා කියනවා එතකොට 16 වතාවක් බුදුරජාන් වහන්සේ මතක් කරලා තියෙනවානේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැන් මේ අවසාන වතාවටත් මතක් කරනවා මේ මොකද බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා නම් අර මාරයට මේ කියන්නේ සත්‍ය බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රතිඥා දෙන උත්තමයන් වහන්සේලා නේ සනස් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉලීමක් කළා නම් ඒක හේතුවක් කරගෙන වැඩ ඉන්න තිබ්බා. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ මේක සිහිපත් කරන්නේ නේ. ආයි සංස්කාරය අත්හැරියට පස්සේ ඉලීම කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා වමනේ දාපදයක් අපව ගන්නෑ. එහෙම ඉස්සරහට මේකේ තියෙනවා නේ සනස් මේ විදිහට අපිට මේ දේශනාව අපි මේ ඉදිපද සංයුක්තයේදී කතා කරන්නේ සනස් මේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මේ සතර ඉර්ධිපාද ධර්මය යමෙක් භාවිත බහුලීකృత යානාවක් විදිහට පිටා සිටින දෙයක් විදිහට හොඳට ආරම්භ කරලා වඩලා තියෙනවා නම් එයාට කල්පයක් හරි ඉන්න පුළුවන් කල්පයකට පරමාවශ්‍ය කල්පයක් අවුරුදු 100ක් එහෙම නැත්නම් 120ක් වගේ ඉන්න පුළුවන් ඊටත් වැඩි කෙනෙකුට ඉන්න පුළුවන් තමන්ට ආය සංස්කාර අදිෂ්ඨාන කරගෙන ඉන්න පුළු බලන හරි ඒකත් ආශ්චර්යයක් නේ සාරණාහන්සේ ඉදිපාදවල ආචාර්ය ඔව් දැන් සමහර රහතන් වහන්සේලා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේම අර සොරු විසින් පහර කාලා උන්වහන්සේට සාමාන්‍ය මිනිස්සුන් නම් ඉතල මෙහෙම මැරෙනවා උන්වහන්සේ ඒ වඩපු ඉදිපාද බලයෙන් උන්වහන්සේගේ ආශිර්වාද භාගිතුන් වහන්සේ බැහැ දැකලා පිරිනම් වන්දනා කරනකම් උන්වහන්සේ අර කැඩි බිඳි විසිරී ගිය ශරීරය එකතු කරගත්තා කියලා. එහෙමයි. සමහර ඔය රහතන් වහන්සේලා හැම ඒ උන්වහන්සේලා පිරිනම් පාන එක හැම මේ විදිහට මේ පාලනය කරනවා මේ ආයු සංස්කාර දික් කිරීම තුළින් මේ හතර ඉදිපාද වඩලා තිබීමේ ප්‍රතිඵල නේ සනස්. එහෙමයි පින්නස. ඒක ආශ්චර්යයි. මාර්යා ඒ විදිහට පිරිනම් පාන කියලා ආරාධනා කළා භාගතුන් වහන්සේ මාර්යාට කියනවා
අපෝ සුක්කෝත්වම් පාපිම හෝයි. ඔබ අල්ප උත්සාහයෙන් ඉන්න නචිරං තථාගතස්ස පරිනිබ්බානම් භවිෂ්‍යති. වැඩිකල් නොගොස් තථාගතයන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වෙනවා කියලා මේ කියනවා. ඉතෝ තින්නම් මාසානං අච්චේන. මේන් මාස 3කට පස්සේ තථාගතෝ පරිනිබ්බායසති. තථාගතයන් වහන්සේගේ පිරිනුවම් පෑම සිද්ධ වෙනවා කියලා දේශනා කරා. මාරයට කියනවා. වහන්සේලාගේ මේ සිහිනුවනනේ සන්න. පිරිනුවම් පාන දවස පවා තීරණය කරගන්නවානේ. බාගතනාස්සේ ලෝකේ පර උපක්‍රමයකින් වෙන උපක්‍රමයකින් මේ මේ දිවිය ජීවිතය එහෙමයි දිවිතොර කරන්න බැරි තථාගතයන් වහන්සේලා විතරයි. ඉතින් දැන් අර දේවදත්ත ගලපිරේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා පිරිත් කියනවා තථාගතයන් වහන්සේට ආරක්ෂාව පිණිස කියලා. බාගතනාස්සේ වදාලා ලෝකේ තථාගතයන් වහන්සේලාව අනිත්‍ය රකින්න ඕනේ නැහැ කියනවා. තමන් සුවකී කැමැත්තෙන් කියන පිරිනම් පානයි. නාලාගිරි හස්ති රාජයා ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේවා කරන්නනේ. අනුසන්නන්ස ඉස්සරහට පැනලා බේර ගන්න හැදුවනේ. බුදුරජාණන් වහන්සේ වෙලා අනුසන්ස පස්සකට කරලා මේ බුදුරජාණන් වහන්සේ මේ හැකියාව මේ දෙපාද දෙවුණු කිරීමෙන් ලබා ගත්තා නේ සාන්තර. අපිට එහෙම උතුම් ශාසන වහන්සේ නමක් අපිට සරණ යන්න ලැබුණේ මේ ජීවිතේ මහලාභයක්. ඉතින් ඒ එමෙන භාගතුන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමත් බොහෝ පිං රැස් වෙනවා. මේ භාගතුන් වහන්සේගේ මේ අසිරිමත් බෝධිපාක්ෂික ධර්ම ගැන හිත පහදවා ගැනීම පිං රැස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ওই විදිහට මේ භාගතුන් වහන්සේ චාපාල චෛත්‍ය ස්ථානයේදී මාර්යා විදිහට ආරාධනා කරන නිසා මේ සම්බුද්ධ කෘත්‍ය අවසන් බව කියමි. තියෙනවා අතකෝ භගවා චාපාලේ චේති සතෝ සම්පජානෝ. බොහොම සිහියෙන් නුවණින් ආයු සංඛාරං ඔස්සජි. ආයු සංස්කාර අත්හැරිය කියනවා. එතකොට මොකදනේ ඔසට්ටෝච්ච භගවතා ආයු සංඛාරේ. ඒ භාගතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනවා සමගම මහා භූමි චාලෝ අහෝසි. මහා භූමි කම්පාවක් හටගත්තා කියන මේ භූමි සෙලවීම බිහිංසනකෝ ලෝ මහන්සෝ බය ඇතිගෙන ලොමු උඩහ දැන්. දේව දුඳුබියෝච පලින්සු. දෙව් බෙර පැලුණ කියනවා. ඒ කියන්නේ අකුණු අර හෙන හඬයි වුණා. ඒක තව විදිහකටත් පැහැදිලි වෙනවා. මේ අපි ලොකු සන්නස්සෙත් පරිවර්තනය කරලා තියෙන සන්නස්ස මේ දෙව් බෙර පැලී ගියා කියන එකක් දක්වලා තියෙනවා. තවත් මතයක් තියෙනවා මේ අකාලේ වැස්සක් වැටෙනවා කියලා. එහෙමයි. ඒ විදිහට ඒ අර හෙන අහලා මේ වෙයි වැටුණා. අතකෝ භගවා එතමත්තම් විදිත. භාගතුනාසේ ඒ විදිහට මේ පොළොවේ ස්වභාවික මේ පොළොවට පවා දැනන භාගතුනාසේ පොළොවට මේ ලෝකෙට දැනුණා. ඒ කියන්නේ දැන් පොළොව කම්පා වෙලා විදිර වැස්ස වැටිලා. ඒ විදිහට දැන් ඔය කාරණාව පාදක කරගෙන ඔය භූමිය විදිහට කම්පා වෙන අවස්ථාව කියපේකුත් දේශනා කරන බුදුර යන ස්පරිණිබ්බාන සූත්‍රය නේ. තථාගතයන් වහන්සේ ආචාර අද්භූත කාරණා හැටියට. භාගතුනාසේ මේ සිදුවීම සුභ දැන් දේශනා පටන් ගත්තම කොහොමද ලස්සනයි රමණීයයි කියලානේ. සුභ సౌందර්යේ ඒ සුභ సౌందර්යයේ වෙච්ච විපර්යාසයත් සමග භාගතුනාසේ සම්බුදු මූමන්නේ උදානයක් පිට වෙන උතුරා ගලා යනවා නේද සම්බුදු. නිරායාසයෙන් මේ සම්බුදු වදන් මේ අර්ථානුවිත මේ ගාතාවක් කියවෙනවා. සම්පූර්ණ ධර්ම කායක් නිබුදුර යනවා සත්‍ය කියන නමින් හඳුනන උත්තමයන් වහන්සේගේ මුවින් පිට වෙන්නේ. ඉතාම සුන්දර වචන. ඒ උදානේ අපි සජ්ජායනා කරමු පින්නස්සන්න. හොඳයි සන්න. තුලම තුලංච සම්භවං භව සංඛාර මවස්ස ජීමුනි අජ්ජත් රතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ. ඒකේ තේරුම පින්නස්සන්න පැහැදිලි කරලා දුන්නොත් ඉතා වටිනා පොඩි වෙලාවක් තියෙන්නේ. මේ තුලම තුලංච තුල අතුල කියන්නේ සමාන අසමාන ඔක්කොම සම්භවං. ඒ හැම දෙයක්ම භාගතුන් වහන්සේ භව සංස්කාරං ඔස්සජි. භව සංස්කාර අතහැරියා. මුනිంద్రයන් වහන්සේ අජ්ජත් රතුව තමන් තුළම නිවිලා නිවනට ඇලිලා සමාහිත සිතින් අබිදා කියන්නේ මේ අයින් කරාගෙන අබින්දි. එහෙමයි. අබින්දි අබිදා කියන වචන දෙකම තියෙනවා සන්නාස. කවචං ඉව කවචයක් යුද ඇඳුමක් වගේ අත්ත සම්භවන් තමා තුළ හටගත් තමන්ගේ ආරක්ෂාව වෙනස තියෙන යුද සැට්ටයක් යුද ඇඳුමක් කලවල විසි කරනවා වගේ මේ ආයු සංස්කාරය හද ඉවත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ තිබ්බ ඒ ආයු සංස්කාරය. ඉතින් මේ ඒ භාගතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ වදන් මේ අපේ ගුරුදේවන් වහන්සේගේ පරිවර්තනය පුරා දක්වන්න තියෙන හරියට හරියගී සන්නස
මෙහෙම ඒකේ විස්තරය තියෙන්නේ මොනිතෙමේ හටගත්තා වූ තුලනේ කළ හැකි තුලනේ කළ නොහැකි සියල්ලද තුලම තුලංච සම්භවක් භව සංඛාරයේද අත්හලේ ආධ්‍යාත්මයේ තුල නිවනේ යැලුණු සිත් ඇතිව සමාහෙත සිත් ඇතිව මේ හටගත් ජීවිත සංස්කාර යුද ඇඳුමක් සිඳින සෙයින් සිද දැම්මේය. එහෙමයි. මේ උදානේ තමයි බුදුරජාන් වහන්සේ වෙලාවේදී පහළ කළේ. ඉතින් අපි මේ ඉදිපාද සංයුක්තය ගැන කතා කරන මේ දහම් කතිකාවතේ මේ දේශනාව අපි කතා කළේ බුදුරජාන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවක රහතන් වහන්සේලාටත් යම් ශ්‍රාවකෙක් මේ ඉදිපාද බහුල වශයෙන් වඩලා තියෙනවා නම් හොඳට යානාවක් වගේ පුරුදු පුහුණු කරලා තියෙනවා නම් පිහිටාසෙන තැනක් වගේ හොඳට මේක භාවිත බහුලීකృత කරලා තියෙනවා නම් එයාට කැමති කාලයක් අවශ්‍ය කල්පයක් හරි ඊට වැඩියෙන් හරි ජීවත් වෙන්න පුළුවන් කියලා වදාළා. එතකොට මේ ජීවත් වෙන්න පුළුවන් ආයුෂ දික් කර ගැනීමේ මහානුභාව සම්පන්න හැකියාවක් මේ ඡන්ද චිත්ත වීරිය වීමංසා කියන සතර ඉන්ද්‍රපාද තුළ තියෙනවා නේ. එහෙමයි. එතකොට මේ බලන්න ඒක හරි ආශ්චර්යයක් බුද්ධ ශාසනයේ ආයුෂ දික් කර ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ උතුම් ඉන්ද්‍රපාදයන් ගැන තමයි අද අපි මේ ධම්ම සාකච්ඡාව ඔස්සේ කතා කළේ පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්ස අපට බොහෝ ධර්ම කරුණු පැහැදිලි කරලා දුන්නා. පින්වත් ස්වාමීන් වහන්සේට බෙහෙවීම පින් සිද්ධ වෙනවා. ඒ වගේම අපට මේ උතුම් ධර්මයේ කියලා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පෝජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සීළු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ධර්ම දානයේ සඳහා දායක වෙන ඔබ හැම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සීළු දෙනාටත් මේ රැස් කර ගන්නට යෙදුණු පුණ්‍ය ධර්මයන් මේ උතුම් සතර ඉන්ද්‍රපාද ධර්මයන් වඩාගෙන මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබීම පිණිස හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නු භගවතෝ ශාවක සංඝෝති.